ආයිබෝ වේවා සුබ දවසක් ලංකාවේ ඉඳලා කුවේට් එකට අලුතෙන් ආව කට්ටිය තමයි මේ වීඩියෝ එක කරන්නේ ඉතින් කැමති කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න පුළුවන් මම හිතනවා අලුත් කට්ටිය ඇති කියලා ඕගොල්ලෝ ලංකාවේ ඉඳලා කුවේට් බලාගෙන එන්න ඉන්නවා නම් සහ ලංකාවේ ඉන්න කවුරු හරි මගේ channel එක බලනවා නම් බලන්න මේ තියෙන්නේ කුවේට් මුදල් නෝට්ටු මේවා වටිනාකම කීයද ඒ වගේම අපි මේවා හඳුන්වන්නේ මොන විදිහටද කියලා. ඉතින් මං හිතනවා මේ අලුතෙන් එන කට්ටිය ගොඩක් මේ මුදල් වර්ග ගැන දන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට මම හිතුවා මේ වීඩියෝ එක කරලා දාන්න ඕනේ කියලා. මොකද ඉතමත් කෙටියෙන් මේ වීඩියෝ එක කරන්නම්. කඩේකට ගියාන් පස්සේ ඔයගොල්ලන්ට මොනවාරි ගේන්න කිව්වන් පස්සේ ඔයාට දෙන මුදල් කීයක්ද කියලා ඔයා දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේක ගොඩක් ඔයගොල්ලන්ට වැදගත් දෙයක් කියලා මං හිතනවා. අපි බලමු මේ මුදල් හඳුන්වන්නේ කොහමද මේවැයි ලංකාවේ මුදලින් අද වටිනාකම කීයද කියලා ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ මේ කුවේට් එකේ භාවිතා වෙන මුදල් හරිද මේවට කියන්නේ ඩිනාර් කියලා ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා කුවේට් එකේ භාවිතා වෙන සියලුම මුදල් වටිනාකම් වල නෝට්ටු සහ කාසි හරිද මම ඕගොල්ලන්ට දැන් කියන්නම් මෙතන කොහොමද මේ වටිනාකම කොහොමද කියලා හරිද මෙතන මේ තියෙන මුදල් වල වටිනාකම ලංකාවේ මුදලින් අද මිලත් එක මම කියන්නම් ඕගොල්ලන්ට කොහොමද මේ මිල ගණන් කියලා ඉතින් ගොඩක් කට්ටිය මේ ඩිනාර් එකක් වියදම් කරනකොට ඒක ගාණක් නෑ නිකන් එහෙම වියදම් කරලා දානවනේ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිනාර් එකට හුරු කට්ටිය ඒක එහෙම තමයි. ඩිනාර් එකක් කියන්නේ ඉතින් සුළුවට තකලා ඉතින් වියදම් කරනවා. ඉතින් මේ වීඩියෝ එක මම කිව්වා මේ අලුතෙන් එන කට්ටිය තමයි කරන්නේ කියලා මම ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්නම් මුලින්ම මේ තියෙන්නේ කුවේට් එකේ තියෙන කාසි. ඉතින් ඔයගොල්ලන්ට පේන මේ පුංචිම කාසිය. මේක පිලිස් පහ මේ රත්තරන් පාට මේ කාසිය හරිද මේ ගෝල්ඩ් කලර් එක මේක ඇහිලා පහ මේකට කියන්නේ කම්ස ප්ලස් කියලා හරිද මේක වෙනවා අද ලංකාවේ මුදලින් රුපියල් 5.50ක් විතර වෙනවා හරිද ඉතින් මේ තියෙන්නේ 10 කාසිය හරිද මේ තියෙන්නේ 10 කාසිය ඒ පාටමයි ඒ වුණාට චුට්ටක් ලොකුයි ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ 10 ඉලක්කම මේ තියෙන්නේ අශ්‍රා මේකට කියන්නේ අශ්‍රා ෆිලිස් හරිද මේ අශ්‍රා ෆිලිස් එක හරිද එතකොට මේ තියෙන්නේ 7 20 අපි මේ 7 කිව්වට මේ කියන්නේ ෆිලිස් කියලා මේකට කියන්නේ අශ්‍රේන් ෆිලිස් හොඳට බලා ගන්න මේ අශ්‍රේන් ෆිලිස් හරිද මේක අර කාසි දෙකටම වැඩිය ටිකක් පොඩි සිල්ව කරර එක මේක අශ්‍රේන් එතකොට මේ තියෙන්නේ ඒ කාසි දෙකට වැඩිය ටිකක් ලොක් තුනටම වැඩිය ලොකුයි මේකට කියනවා කම්සීන් කම්සීන් කියන්නේ 50 හරිද මේ තියෙන්නේ 50 එතකොට මේ කාසිය එතකොට මේ 7 10ක කාසිය වටිනාකම රුපියල් 12ක් විතර එනවා දැන්. එතකොට මේ 7 25ක් සාමාන්‍යයෙන් දැන් රුපියල් 23ක් 24ක් විතර එනවා මේ එක කාසියක වටිනාකම. එතකොට මේ 50 කාසිය මේකේ වටිනාකම දැන් රුපියල් 55ත් 60ත් අතර වගේ තියෙනවා. හරිද මෙන්න මේ කාසිය. එතකොට මේ තියෙන්නේ මීයා. මීයා කිව්වම ඉනායයි කට්ටියර නේද? මීයා නෙමෙයි මීයා ෆිල්ස් ඒ කියන්නේ 100 මේ තියෙන්නේ මීයා ෆිල්ස් මේකේ වටිනාකම දැන් ලංකාවේ මුදලෙන් ඉතින් මේක වෙනස් වෙනවා දැන් තියෙනවා රුපියල් 115ත් 118ත් විතර තියෙනවා මේ එක කාසියක වටිනාකම හරිද ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා ඉතින් බලන්න මේ කාසිය මේකට කියන්නේ මීයා ෆිල්ස් කියලා හරිද ඉතින් මේ තියෙන්නේ නෝට්ටු ඉතින් මේකට කියනවා රූබා දිනාර් කියලා කියන්නේ හරිද මේකට කියනවා රූබ එකක් කියලා
ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ මෙතන මේ හතරෙන් එකයි. ඒ කියන්නේ කාලක්. කාලක් කියලා තමයි කියන්නේ මේකට. බලන්න මේ මේ වගේ කොලයක් ඕගොල්ලන්ට හම්බුනොත් මේක ඇවිලා රූප එකක්. මේකේ වටිනාකම දැන් රුපියල් 293,300 අතර වගේ වෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ ඩිනාර් භාගයක්. නුස් දිනාර්. මේකට කියන්නේ නුස් දිනාර් කියලා. හරිද? ඔයගොල්ලන්ට මේ වගේ එකක් හම්බුනොත් මේකට කියන්නේ නුස් දිනාර් එක කියලා. එතකොට මේ තියෙන්නේ ඩිනාර් එකක්. හරිද? මේක තමයි ඩිනාර් එක. මේක දැනට ලංකාවේ මුදලින් රුපියල් 1175ක් 76ක් 69ක් විතර වෙනවා. හරිද? මේ තියෙන ඩිනාර් එක. ඉතින් මේ තියෙන්නේ පහක්. සාමාන්‍යයෙන් කුවෙට් එකේ ෆෝන් කාඩ් එකක් දාගන්න මාසයක් කතා කරන්න කම්සා ඩිනාර්. කම්සා ඩිනාර් කියන්නේ මේකට තමයි. හොඳට බලන්න අලුතෙන් එන කට්ටියට තමයි මේ වීඩියෝ එක කරන්නේ මම අනිවාර්යෙන්. මේ තියෙන්නේ කම්සා ඩිනාර්. හරිද? මේකේ වටිනාකම දැන් සමහරක් පිට අද දිනේ රුපියල් 5875ක් 90ක් විතර වෙනවා ඇති. හරිද? එතකොට මේ තියෙන්නේ අශ්‍රා. අශ්‍රා කියන්නේ 10ට. ඉතින් ඔයගොල්ලන්ට පේන විතර මෙතන 10. මේ තියෙන්නේ අශ්‍රා දිනාර්. මේකට අශ්‍රා දිනාර්. මේ තමයි කුවෙට් එකේ දැනට භාවිතා වෙන මුදල් වල ලොකුම කොලයට දෙවෙනි කොලය. හරිද? මෙයා තමයි දෙවෙනි යට ඉන්නේ. ඉතින් බලන්න මේ ඔක්කොස්සේගේ ඡායාරූපයක් තමයි තියෙන්නේ මෙතන. මේක වෙනවා දැන් රුපියල් 11,750ක් 760ක් විතර වෙනවා මේ එක කොලේක වටිනාකම. හරිද? මේ තියෙන්නේ මේකට කියන්නේ අශ්‍රා දිනාර් කියලා. ඉතින් මේ තියෙන්නේ කුවෙට් එකේ භාවිතා වෙන ලොකුම කොලය මුදල. ඒ කියන්නේ මුදල් නෝට්ටුව. මේකට කියනවා අශ්‍රීන් දිනාර්. ගොඩක් කට්ටිය දන්න දෙයක් අශ්‍රීන් දිනාර්. මේක තමයි කුවෙට් එකේ ඉහළම මුදල් නෝට්ටුව. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මොකක් හරි දැනීමක් එන්න ඇති. ඉතින් ගොඩක් කට්ටියට වැදගත් වෙන්නේ නැතුව ඇති මේ වීඩියෝ එක. නමුත් මේ කුවෙට් එකේ මම දැනුවත් අපි කඩාල් වලට ගියාම ගොඩක් කට්ටිය මේ ප්‍රශ්න වලට ගොඩක් මූණ දෙනවා. ඉතින් ඔය තියෙන්නේ මුදල් ටික, ඔය තියෙන්නේ කාසි ටික. ඉතින් හොඳට මතක තියාගන්න. මේවා ගැන ඉගෙන ගන්න ලැජ්ජ වෙන්න එපා. මොකද අපි මේවා ඉගෙන ගන්න ඕනේ. මේවා තව කෙනෙකුට කියා දුන්නා කියලා හෙන ගහන්නේ නැහැ. මොකද අපේම මිනිස්සු මේ රටවල් වලට ඇවිල්ලා එක එකට අහුවෙනවා. ඉතින් දයාබර අම්මේ තාත්තේ දැනුවත් වෙන්න මේ වගේ දේවල්. කම්සා පිලිස්, අශ්‍රා පිලිස්, අශ්‍රේන් පිලිස්, කම්සේන් පිලිස්, මේයා පිලිස්, රූබා දිනාර්, නුස් දිනාර්, දිනාර්, කම්සා දිනාර්, අශ්‍රා දිනාර්, අශ්‍රේන් දිනාර්. හොඳට මතක තියාගන්න. ඉතින් මං හිතන ඔයගොල්ලන්ට මොකක් හරි වටිනාකමක් ඇති කියලා මේ වීඩියෝ එකෙන්. ඉදිරියට තවත් ඔයගොල්ලන්ට මම මේ කුවෙට් එකේ ඉන්න කට්ටියට පැහැදිලිව මේ වගේ වීඩියෝ කීපයක් අරගෙන එනවා. මොකද මම හිතනවා අලුතෙන් එන කට්ටියට මේව වැදගත් වෙයි කියලා. ඉතින් හමුව තවත් වීඩියෝ එකකින්. පරිස්සමෙන් ඉන්න. බුස්සර්ණයි හැමෝටම.